ඒකෙන් පස්සේ ඔබ සිනමාටෝකිස් එක එකතු වෙන්නේ. ඉතින් අමුත්තගේ නම ඔබ දැන් ඇහුවා. චන්න දේශප්‍රිය. චන්න දේශප්‍රිය කියන්නේ මේ රටේ ඉන්න විශිෂ්ට සිනමා කැමරා ශිල්පියෙක්. සිනමාව පැත්තකින් තිබ්බොත් ඔහු ටෙලිනාට්‍යවලත් ලබා දීපු දායකත්වයන් තියෙනවා. ඒ කෙසේ වෙතත් ලංකාවේ සිනමා කැමරා ශාස්ත්‍රය ඒ කැමරාව ළඟින්ම ලියවෙන කියවෙන නමක් තමයි චන්න දේශප්‍රිය. සහ වැදගත්ම කාරණේ ඔහු අධ්‍යක්ෂ වැඩේට පිවිසලා ඉන්නේ. චන්න දේශප්‍රිය කියන්නේ මේ රටේ ඉහළින්ම සම්මානගත් චිත්‍රපටයක් සම්මානයක් දිනාගත්ත ඒ ලොකුම අවස්ථාව. ඒ තමයි විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටය ප්‍රංශයේ කාන්සුලේදී විශිෂ්ට ඇගයීමකට ලක් වුණා. ඒ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයාත් ඔහු. එහෙම බලද්දී ලංකාවේ ඉහළින්ම වැජඹුණු චිත්‍රපටයක කැමරාව හසුරවලා තියෙන්නේ චන්න. ඉතින් අපිට ඔහුත් එක්ක කතා කරලා දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් චන්න දේශප්‍රිය මහත්මයා කාලය ඒ නොබලා අපේ මැදිරියට ආයිබෝන්. ආයිබෝන්. ඉතින් චන්නයි වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි. ඒක අපි හොඳින්ම දන්නවා. නමුත් ඉතින් අපේ බලගිරියෙම ඉන්න කොහොම හරි අද මැදිරියට ආවා. ඉතින් ඒ කතා පැත්තක තියදී අපිට වැදගත්ම කාරණේ වෙන්නේ මේ චන්න අධ්‍යක්ෂ වැඩේට පිවිසීම ගැනනේ. දුස්ර කියලා චිත්‍රපටයක් ගැන ඔබ දන්නවා ඇති. ඔබ හෙලවුඩ් සතිය සිනමාවත් එක්ක ඉන්න හින්දාම ඒ චිත්‍රපටයට කලින් දුස්ර කියන්නේ ඔහුගේ දෙවෙනි චිත්‍රපටය. පළවෙනි චිත්‍රපටය තමයි යූ ටර්න් චිත්‍රපටය. ඔබ හොඳට බලලා තියෙනවා. දැන් දන්නවා චිත්‍රපටය මොකද්ද කියලා. ප්‍රශ්නේ වෙන මොකුත් නෙමෙයි. අවුරුදු මං හිතන්නේ 20ක් විතර දශක දෙකක් විතර කැමරාව පිටිපස්සෙම ඉඳලා අධ්‍යක්ෂක වෘත්තියටත් ආවා. මොකක්ද ඒ අත්දැකීම? ඔව් ඒක දැන් මේක ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් මේ තමයි යූටන් එකේ නිෂ්පාදනය හැටියට ඉන්නේ. ඉතින් එතුමන්ලත් එක මගේ දීර්ඝ කාලීන සම්බන්ධ ගන්න චතුරේ ඒගොල්ලෝ එක වැඩ කරන ඒගොල්ලන්ගේ ටෙලිනාට්‍ය නිෂ්පාදන කටයුතු ඒවා මත එනකොට ඒගොල්ලන්ගේ අලුත් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ ඉස්සෙල්ලා ප්‍රොඩක්ෂන් එක ධර්ම යුද්ධය. එතකොට ඒකට පස්සේ මම හිතේ තව එකක් කරා. ඉතින් මගේ තුන්වෙනි නිෂ්පාදනය මේක. ඉතින් මේකට සුසාරමට කතා කරා. ඉතින් අරුණ ජයවර්ධන තමයි කිව්වේ මේක මේ කරන්න අපි කොහොම හරි මේවා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක මේ ලොකු අදහසක් තිබුණේ නැහැ. නමුත් මේ සම්බන්ධකම් එක්ක ඉතින් මට මේක පෙන්නුත් මගේ ජාතිය චිත්‍රපටියකුත් නෙමෙයි. ඉතින් මම මේ නෝත් සාමාන්‍යයෙන් නම් මේ ගොඩක් වෙලාවට මම මේක කරයි කියලා හිතුවෙත් නෑ අපේ මගේ හිතවත්. නමුත් ඒක කිරීම සහ ඒ අවස්ථාව මට දැන් හරි ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. මොකද අවුරුදු ගාණක් මේ කැමරා අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරලා මොන පළපුරුද්ද තිබ්බත් අධ්‍යක්ෂක කියන තනතුර එනකොට ඒක වෙන වැඩක්. ඒ කියන්නේ වෙන වැඩක් කියන්නේ මේ අර අච්චර පළපුරුද්ද මේ ඒ කියන්නේ ඒකෙන් 100ට 20ක් විතර තමයි මම කියන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒකෙදි. ඒක ඉතින් නමුත් ඒක සමහර කරලා මෙහෙම එනවා. ඒ කියන්නේ මම දිනාගෙන තියෙන මේ වටර් විශේෂයේ තියෙන හරි කැමරා ශිල්පියෙක් හැටියට දිනාගෙන තියෙන දේවල් නිසා සමහරක් ඒගොල්ලන්ගේ විශ්වාසය ඇති වෙනවා. ඒක කරයි වගේ එකක්. ඉතින් නමුත් මේ ඒ වගේ වාසි වගේ ඒවා තියෙනවා. ඒ කියන්නේ අලුත් කෙනෙක් චිත්‍රපටයකට මේ මොනවද කරලා තියෙන වගේ එතකොට අන්න අර වගේ වාසි ටිකක් තමයි තියෙන්නේ. ඇත්තටම කියන නැත්නම් ඒ කියන්නේ ඒක වෙන විශයක්. ඒක ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ අපි මම කියන්නේ මේ අපි සහාය අධ්‍යක්ෂවරු කියන්නේ ඒ වගේ ශාස්ත්‍රවල ඉන්නේ ඒගොල්ලෝ මේ අධ්‍යක්ෂණයට එනකොට ඒවා ගොඩාක්ම එහෙමනම් ඉතින් ඒ තියෙන පළපුරුද්දත් එක්ක මේ ලොකු හොඳම චිත්‍රපට ටික මේ ශාස්ත්‍රයේ ඉන්න ඒගොල්ලෝ හතින් වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මම ඒකයි කියන්නේ ඒක වෙන්නේ නැත්තේ මොකද අරක වෙනම මේ හදාරන්න ඕන වෙනම විෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ පොඩි වෙන ශාස්ත්‍රයක් ඒක. ඉතින් ඒක තමන් ඉන්න ශාස්ත්‍රයේ තියෙන දේවල් යම් ප්‍රයෝජනයක් වුණා වුණාට මේ එහෙම මේ 100ක් ඒකෙම දුවන්න බෑ. හොඳ තැනකට චන්නා ගෙනාවේ. මට දැන් එහෙම කියද්දි අහන්න හිතෙන දේ තමයි දැන් ඔය අධ්‍යක්ෂවරයා කරන්නේ මොකක්ද කියලා හරි කොහොම සැහැල්ලු භාෂාවෙන් චන්නා කිව්වේ. දැන් අපේ ප්‍රේක්ෂකයාට ප්‍රශ්නයක් ඇති. කැමරාව පිටිපස්සේ ඉඳන් කැමරා අධ්‍යක්ෂවරයා මොනවද කරන්නේ කියලා. චන්න අයියා ඉන්නේ හින්දාම මේකට උත්තරයක් දෙන්නම වෙනවා. හරි. මේ අමාරු ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ කරමින් ඉන්නෙත් ඒක තාම උත්තරේ හොයාගන්න එක තමයි. හරි තේරෙනවා. ඒ කියන්නේ මේ මෙතන කාරණා මේක දෙකකට බෙදාගත්තොත්. ඒ කියන්නේ අපිට හම්බ වෙන අධ්‍යක්ෂකවරයා මේ යාට මොකද්ද ඕන කියන එක එකක්. එහෙම නැත්නම් අනිත් එක තමයි යා අපි වැඩක් ගෙනල්ලා තියෙනවා. අපිට සාකච්ඡා වෙන වැඩක් ගැන ඒකට මොකද කරන්න කියන එක. එහෙම. ඉතින් ඔය දෙකම මේ සමහරක් වෙලාවට මේ වැඩේදී මාරුවට පාවිච්චි කරන්න වෙනවා. කියන්නේ දැන් අපි බොහෝ වෙලාවට අපේ චිත්‍රපටි හැදෙන්නේ මේ ශාස්ත්‍රයේ එහෙම පුළුල් නැති නිසා බොහෝ වෙලාවට අධ්‍යක්ෂකවරයාගේ සම්බන්ධකම් ඒ බේස් එක නමකට ඉන්දියාවේ හරි හොලිවුඩ් වගේ තැන්වල මේ නිෂ්පාදකයාගේ එකක් ආර්ටිස් හැටියට ගත්තා නිෂ්පාදකවරයා තමයි මේක කළමනාකරණය වගේ එහෙම තියෙනවා එකක්. ඒ කියන්නේ නිෂ්පාදන කළමනාකාරීත්වය කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක වෙන පෝස්ට් එකයි. ඒ පෝස්ට් එක කියන්නේ මම කියන්නේ මේ චිත්‍රපටි හැදෙන්නේ එහෙම මේ පොඩි ක්‍රමයක් තියෙනවා. අපිට ක්‍රමයක් නැති හින්දා මේක අධ්‍යක්ෂකවරයා උර මත පැටවිච්ච සහ එයා වටා තමයි මේක ගොඩනැගිලි. ඉතින් ඒක බොහෝ ඒක ටිකක් පරණ ක්‍රමයක් සහ ඒක ඉස්සරහට යන්න පුළුවන් යන්න බැරි නිසා තමයි වෙන රටවල් වල වෙන මේ මොකද්ද නිෂ්පාදකයා මේ අනිෂ්පාදකයා කියන්නේ කල්ලිදානක් කියලා නෙමෙයි. ඒක නෙමෙයි මේ කියන්නේ මේ එතකොට අපිට මෙහෙදි කැමරා අධ්‍යක්ෂවරයා හැටියට අර කියන විදිහට නෙමෙයි අධ්‍යක්ෂවරයාගේ අදහස තමයි. ඒ කියන්නේ දැන් මුල් යුගයේ සහ මෙහෙත් අඩු වැඩි වශයෙන් ලෝකෙ කොහෙත් මේ එක එක කාලවලට එක එක ඒවා මාරු වෙනවා මේ කැමරා ශිල්පියා තෝරා ගැනීමේදී. ඒ කියන්නේ එක කාලයක් හොලිවුඩ් වල තිබ්බ ලස්සනට නිලිය ලස්සන කරන්න පුළුවන් නම් ඒ ෆොටෝග්‍රැෆි දාන්න එක්කන අන්න එහෙම එකක්. එතකොට ඒගොල්ලෝ ඒ කැමරා ශිල්පීය ඒ වටපිටාවන හැදෙන එතකොට ඒ ඊට පස්සේ නළුව ලස්සනට ඒ කරන්නේ එහෙම. ඊට පස්සේ ඒක මාරු වෙනවා ටික දවසක් යනකොට. ඊට පස්සේ දැන් ටික දවසක් යනකොට මේ අධ්‍යක්ෂකවරයා අදහස හොඳටම කරන්න පුළුවන්. ඒක විස්තර කරන්න කිව්ව ටිකක් අමාරුයි. එහෙම එක්කෙනෙක් තමයි. ඒක මාරු වෙන කාලේ. දැන් උදාහරණයක් අද හැමෝම මේ තියෙන්නේ මේ දවසකට එපිසෝඩ් දෙකක් ගන්න පුළුවන් නම් කැමරා ශිල්පියෙක් තෝරගන්නවා වගේ එකක්. මම කියන්නේ මාරු වෙන කාලේ කාලේ ඒක හොඳම ක්‍රමය සහ එකම ක්‍රමය මේ නෙමෙයි හැමදාමත්. ඉතින් හැමදාම මේ ක්‍රමෙන් ටික දුරක් යනකොට මේ තව ක්‍රමයකට මාරු වෙනවා. ඉතින් මේ මේක මෙහෙම මාරු වෙමින් තියෙන. ඉතින් ඒ වගේ හරි අමාරුයි මොකද්ද මේ කාර්යභාරය මේ කියන එක කියන්නේ. හරි දැන් මගේ යුගයේ අපි ගත කරන යුගයේ ඔය ඔක්කොමත් තියෙනවා. ඔය ඔක්කොමත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට නිකන් මොකක් හරි එකක් කියන්නලා මෙහෙම කොටු කරන්න බෑ කියන එකයි මගේ අදහස. මෙන්න මේ කාරණා කටයුතු ටික ලෝකෙත් මාරු වෙනවා මෙහෙත් මේ කියන්නේ ලෝකෙ මාරු වෙන ඉඳන් නෙමෙයි මෙහෙ වෙනම විදිහකටත් තියෙනවා. ඉතින් මේක මේ එහෙම එකක් කියලා කියන්න බෑ. යුගයට මේක මාරු වෙනවා. ඒ මාරු වීම හඳුනා ගැනීම තමයි මේ මට හිතෙන්නේ මේ කැමරා ශිල්පියෙක් හැටියට මම කරේ පරිණාමයට අනුව සැකසෙනවා කියලා තමයි මේ ජන්නය කියන්නේ. මේ ඒ වෘත්තිය හරි සංකීර්ණයි එහෙම බලද්දී. ඔව් ඒ කියන්නේ අද මට ඔයා හුත් කැමරා ශිල්පියෙක් කියන්නේ මොකද්ද කියලා මොකක් හරි එකක් අද කියන්න පුළුවන්. ඒතර මේ වැඩසටහන ටික කාලෙකදී ඉතිරියනවා මං කියන්නේ. ඒ කියන්නේ ඒක නෙමෙයි හෙට තියෙන්නේ. ඒ එහෙම අනිකේවත් එමද අපි දැන් ලස්සන නම් ඉස්සර නළුව හරි නිලි හරි ටික කාලයක් යනකොට ඉන්දියාවේ බව ලස්සන නේද අපිත් කැමති නේද මේ එහෙම ලස්සන නැතුණත් කොහොමාරයිනේ. අන්න ඒ වගේ මාරු වෙනවා මේක. ඉතින් මේ මාරු වීමට මාරු වෙන එක තමයි මේ කරන්න වෙන්නේ. මාරු වෙන්න මාරු වෙනවා. ඒ සංකීර්ණ තත්ත්වයක් අනාගතේ ඉඩක් තියමින් තමයි මේ උත්තරේ ජන්නයි නතර කරේ. දැන් ඔය කාරණේ ඔහොම විස්තර කරපු හින්දා මට අහන්න හිතෙනවා මේ විමුක්ති ජයසුන්දරගේ සිනමා ජීවිතේ ප්‍රබලකාරක කරපු කෙනෙක් ඔබ. ඒක කවුරුයි නැහැ කියලා කිව්වොත් නෑ මම කියන ඔව් කියලා. මොකද විමුක්තිගේ අර සුළඟෙනු පිණිස සහ චත්‍රක් කියන ඒ චිත්‍රපට දෙක ඒක උදාහරණයක් ඇරේ. චිත්‍රපට දෙක ගත්තේ බලපුවම පේනවා විමුක්තිගේ සිනමා ජීවිතයට ඔබ කරපු බලපෑම විශාලයි. මම මේ යෝජනාවක් කරොත් චන්නයි දෙන උත්තරේ මොකක්ද? ඒක එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ අර කිව්වා වගේ යුගයේ ඉන්න කෙනාව තෝරා ගැනීම තියෙන්නේ. ඒක වෙන්නේ නැති මට ලැබිච්ච අවස්ථාව. විමුක්ති මං ගොඩක් කලින් ඉඳලා දන්නවා. විමුක්තියේ ඔයට කලින් ෂෝට් ෆිල්ම් කීපයක් මං කරලා තියෙනවා. ඉතින් එහෙම ඒ යුගයේ හිටපු කට්ටිය එහෙම තමයි එහෙම වෙන්නේ. ඉතින් විමුක්තියදී මම පොඩ්ඩ වැඩිම මේ කියන්නේ ඒ වයස එක කියන්නේ මං කියන්නේ යුගය කියන්නේ ඒක නෙමෙයි. මේ ඉතින් මේ ඔහුට හිතෙන්නේ නැති. ඉතින් එයා හිතන එක ඒ කියන්නේ මම මේ මගේ සඳහන් හඳගමගේ කරලා තිබුණා. මේ තව ඊට පස්සේ අපි ටෙලි නාට්‍ය ගොඩක් කරලා තිබුණා. ඉතින් සමහර විට මේ එයාට හිතෙන්නේ නැති මේ ඉතින් අපි ඒ වැඩේදී විතරක් හම්බෙච්ච ඒගොල්ලෝ නෙමෙයි. ඉතින් ගොඩක් අදහස් දේවල් අපි කැමති චිත්‍රපටි අපි ඒවා එහෙම ගොඩක් ආශ්‍රයයක් තිබුණා. ඒකේ එහෙම යනකොට දිගුවක් තමයි මේ චිත්‍රපටිය. ඒතකොට අර මං කිව්වා වගේ මේ චිත්‍රපටිය හදින අර නිෂ්පාදකයා එහෙම මේ එයා නෙමෙයි මේක එකතු කරන්නේ අධ්‍යක්ෂකයා වරයා වටා තමයි මේක හැදෙන්නේ. එතකොට මේ අර සම්බන්ධකම් හඳුනා ගැනීම මේ එහෙම මේ ඉතිහාසයක් එක්ක තමයි ලංකාවේ බොහෝ වැඩ වෙන්නේ. ඉතින් මේ එහෙම මේ ඇවිල්ලා හමු වෙච්ච වෙලාවක් තමයි ඔය මේ 11 කියන ප්‍රශ්නේ. ඒ උදාහරණය ගත්තේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි මේ මම අර කල්ලොත් කිව්වේ අපේ රටේ සිනමා පටයක් ලොකුම සම්භාවනාවට පාත්‍ර වුණේ විමුක්ති ගතින් ඒ කරපු ඒ චිත්‍රපටය. මොකද චත්‍රක් චිත්‍රපටයත් පසු කාලින කාන්ස් ගියා. ඉතින් චන්නගේ ඒ දායකත්වයේ සුළුපටු නැහැ කියලා කිව්වේ හේතුව නිසා. නැතුව චන්න විමුක්ති සමග විමුක්ති එක්ක පමණක් වැඩ කරා කියන අර්ථයෙන් නෙවෙයි. ඉතින් ඔය අතරේ චන්න වැඩියෙන්ම ඉන්නේ වෙළඳැන්වීම් ශාස්ත්‍රයත් එක්කනේ. නිතරම ඉන්නේ ඒක. මොකද අපේ ලංකාවේ ඔබට බිසී වෙන්න තරම් සිනමාවක් නැති හින්දා වැඩිපුරම ඉන්නේ එතන. සිනමාවයි වෙළඳැන්වීම් ඒ කතන්දරයයි කොහොමද පෑහෙන්නේ? මොනවත් වෙන සමානකම් කොහොමද වෙළඳැන්වීම් ශාස්ත්‍රයේ ඔබේ සිනමාවත් එක්ක පෑහුනේ? බලපෑම මොනවද? අර අපිට නිකන් දැන් කියන්න පුළුවන්. ඉතින් මම මේ වෙළඳැන්වීම් කරන්නේ වෘත්තියක් හැටියට සිනමාව තමයි වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් ඒකම නෙමෙයි. ඉතින් ඒකෙත් පොඩි ඒකත් විඳින්න පුළුවන් එකක්. මමගේ ඉතින් වෙළඳැන්වීම් 2000ක් විතර කරලා ඇති දැනට මම හිතන්නේ. ඉතින් නමුත් මට දැන් හොඳම එක මොකක්ද කියලා එහෙම කියන්න බෑ. කියන්නේ මේ ඒවේ තියෙනවා ටිකක් ඈත් වෙලා බැලුවාම ඒ ශාස්ත්‍ර දෙකේ සම්බන්ධකම් වල යම් මේ වෙනසක් තියෙනවා. හරි. ඒතකොට දැන් ඒවේ සම්බන්ධකම් ටිකක් වෘත්තිමය පොඩි ගතියක් තියෙනවා. මම කියන්නේ ඒක දියුණු තත්ත්වයක් නැත්තේ නෑ. දැන් අපි ගොඩාක් වෙලාට අපි තාමත් සිනමාවේදී ටෙලි නාට්‍ය ගොඩක් ඉස්සර කරපු ටෙලි නාට්‍ය වල හම්බෙච්ච ඒගොල්ලන්ගේ සම්බන්ධකම් මටත් ඒක තේරෙනවා. මේ හරි මේ තාම තියෙන ඒවා නිකන් හරි මේ පොඩි ඒක ටිකක් මේ යම් ප්‍රබලයි වගේ එකක් කියන්න පුළුවන්. ඒකමත් මේ වචන මේ මම හිතන්නේ වඩාම මේ වෙළඳැන්වීම් ශාස්ත්‍රයේ දැන්ට ඉන්න යාළුවොත් ඒ නිසා හම්බෙච්ච ඒගොල්ලොත් නමුත් මේ චිත්‍රපටි වලට යම් යම් සම්බන්ධකම් හරි එහෙම පොඩි කියන්නේ දිලීප අබිසේර ගත්තා. උදේ තෙන්නකෝන් ඕචින්තන් ධර්මදාසලා ඒ කට්ටිය තාමත් අපි ආශ්‍රය කරන ටිකක් ළඟින් ඒකනේ එහෙම ගොඩක් සමිලා රුවන් කුමාරී වගේ ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලෝ මේ මොනවා හරි මේ සිනමාව ගැන පොඩි උනන්දුව දැන් තියෙන එහෙම කට්ටියද සමහරක් වෙලාට සිනමාවේ කට්ටියත් වෙළඳැන්වීම් කරනවා තමයි. ඒ කියන්නේ ඒකේ ඉතින් මේ බොහෝ වෙලාවට මේ ප්‍රායෝගික වශයෙන් මේ ලයිටින් කියලා එකක් තියෙනවා. කැමරා නේද තාක්ෂණයක් තියෙනවා. එතකොට වෙළඳැන්වීම් කීපයක් ගත්තොත් 10ක් ගත්තොත් 10 විදියක් වෙන්න පුළුවන්. නමුත් චිත්‍රපටි 10ක් වගේ නෙමෙයි වෙළඳැන්වීම් 10ක් කියන්නේ බොහොම කෙටි කාලයක් ඇතුළත අපිට පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ කියන්නේ එක එක ඒවා එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම ටිකක් ලේසි නෑ. හරි වටිනවා. සිනමාවේදී දේවල් මේ පාවිච්චි කරන්න නේ. හරි වැඩක දැන් මම හිතනවා වැඩක නිෂ්පාදන තත්ත්වය දියුණු කරන්න. ඒ කියන්නේ ක්වොලිටි එක හදා ගන්න ඔය වෙළඳැන්වීම් වල තියෙන මේ පර්ෆෙක්ෂන්ස් හරියට උපකාර වුණා කියලා. එහෙම එකක් තියෙනවා. කියන්නේ මේ හැම එකක්ම අත්දැකීම මේ අපේ ශාස්ත්‍රයේ ඉන්න ඒගොල්ලෝ මේ එහෙම කියන්න පුළුවන් සිනමාව තමයි මේ මං ආස සහ ඒක තමයි මේ වැඩේ කියලා ඇත්ත වෙන්න පුළුවන්. නමුත් අර වෙන ලැබෙන සුළුපටු මේ දේවල් නෙමෙයි කියන්නේ සමහරක් වෙලාවට අපිට හම් වෙනවා එක වෙළඳ දැන්වීමක් කරනකොට ඒක හරියට මැදිහත් වුණොත් දැන් ටිකක් ඒවා ගොඩක් වෙනස් වෙලා වෙළඳ දැන්වීම ක්ෂේත්‍රය ගැන බොහොම මේ ඒක ටිකක් ඉන්ටරෙස්ටිං නැති තත්ත්වයක් තියෙනවා දැන් නැත්තේ නේ සමහරකට මේ වකර ප්‍රොඩක්ට් එකක රිසර්ච් එක අපිට ලොකුවට සිනමාවේදීත් බලපානවා. ඒ කියන්නේ ඒ රිසර්ච් එක අපේ සිනමා කාර්යයක් හැටියටත් ඒක කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි කියමු මොකක් හරි මේ පිටිකිරි වර්ගයක් විකුණන්නේ කාටද කියන එක. එතකොට ඒගොල්ලෝ මොකක් හරි බලනවනේ ඉතින් පිටිකිරි මොකක් හරි ඉතින් හරිද මොකක් හරි කුඩක් විකුණනවා කියලා කියමු හරිද. එතකොට අපිට වැදගත් වෙනවා ඒ කුඩ විකුණන්න කරන රිසර්ච් එක, ඒ කියන්නේ මේ කවුද බොන්නේ කියලා කලහම ඒක රිසර්ච් එකේදී හම්බ වෙනවා මේ දුක් විඳින තාත්තලාගේ අදහස. ඒක දුක් විඳින තාත්තලා කියන්නේ මේ අඩු මේ මොකද්ද මේ කියන්නේ මේ කම්කරුවන්ති කියමුකෝ ඒ වගේ ආදායම් තියෙන එයාගේ අදහස තමයි මම මේ කන පරිප්පු ළමයට දෙන්නේ කියලා. හරි. එතකොට එයා ඒකට මොකද්ද කරන්නේ කිව්වහම මේක මේ රිසර්ච් එකේ අහු වෙනවා මේ ළමයා උගන්වන්න ඕන. උගන්වන්න නම් මොලේ වැඩෙන්න ඕන. මේ පිටි දුන්නහම මොලේ වැඩෙනවා. තාත්තා අල්ලන්න පුළුවන් ඒකට. හරිද? එතකොට අම්මා වල්ලන්නේ කොහොමද? මේක ලෙවල් එක අම්මා අල්ලන්න අම්මා අසයි රත්තරන් බඩු වලට ඔය කියන තාත්තගේ බිරිඳ ඒ මට්ටමේනේ. එතකොට අම්මා රත්තරන් පෙට්ටිය රත්තරන් පාටින් හදනවා. සයිකෝ හරිද? ඊට පස්සේ මේගොල්ලන්ගේ වැඩිම ළමයා ගන්න බෑ. එතකොට ඒගොල්ලෝ කැමති ඔය කියන කණ්ඩායම කුඩ විකුණන්න යන කණ්ඩායමේ හරි බඳින්නේ මොකක් හරි ළමයා කොණ්ඩේ ක්‍රේල් නම් වගේ. එතකොට ඒකට ගන්න තර තේරුණාද? ඒකට මේ රිසර්ච් එක දිනමාකාරව කරනවද කියන එක අද. ඒක මම කිව්වේ කැමරාකරණය 120ක් විතර තමයි මගේ තියෙන පළපුරුද්ද. මම අවුරුදු 30ක් 35ක් වැඩ කරනවනේ. ඒ පළපුරුද්ද අධ්‍යක්ෂකවරයෙක් හැටියට එනකොට මෙන්න මේවයි ඕන වෙන්නේ. ඒතකොට මේක පුරා විහිදී තියෙන මේ අධ්‍යක්ෂකම් ටික එකතු කරගෙන තමයි මේක කරන්න වෙන්නේ. මේ ඉතින් ඒක නිසා මේ වෙන දැන් මේ සිනමාව එහෙම වෙන් කරලා මාව හඳුරගන්න මට එහෙම එකක් නෑ. මම ඒ ඔක්කොම එකක් තමයි කියන්නේ. චන්න දේශප්‍රියගේ පළවෙනි චිත්‍රපටය තමයි යූටර්න්. ඔබ බලලා තියෙනවා. දෙවෙනි චිත්‍රපටය දුස්රා. දුස්රා ගැන අපි කතා කරන්න ඕනේ. මම පොඩ්ඩක් කෙටියෙන් මට උත්තරයක් දෙන්න. දුස්රා කැමරාව මෙහෙවේ ඔබද? නෑ නෑ. කැමරාව මෙහෙවේ ධම්මරත්නායක. මේ මගේ ඉස්සෙල්ලාගේ යූටර්න් එකේ කැමරාව ඔබ නෙවෙයිනේ මට දැනගන්න ඕනේ. ඒකයි මේ තමයි ඒක කරේ. ඔව් දැන් ලෝක බොහෝ අධ්‍යක්ෂවරු කැමරා අධ්‍යක්ෂවරු සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙනවා නම් සමහරු කැමරාව අතහරින්නෙම නෑ. ඒ තමන් ඒ දකින්න දැක්ම තමන් කැමරාවෙන් කොහොම හරි ගන්න උත්සාහයන් තමයි අපිට ලෝකෙ පේන්නේ. චන්න දේශප්‍රියයි කැමරාව අතහරින්නේ විශේෂයෙන්ම මේ ඔය දෙන්නම මේ මගෙත් එක ගොඩක් කල් වැඩ කරපු දෙන්නේ. ඒගොල්ලෝ මගේ සහායක හැටියට වැඩ කරලා තියෙනවා. ඉතින් මේ අත්තෑරි යයි කියලා ඒ කියන්නේ මේ ඒක මං හැරෙනකොට දන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ දශක ගානක් මගෙත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් මේ අත්තෑරි නේද ඒගොල්ලෝ ඒක හරි කියන්නේ මට ඒක මේ පහසුයි. ඔව් පහසු කියන්නේ මේ ඔබේ නාඩිය ඒ වගේ. ඉතින් එතකොට මේ දැන් ඔය අතහැරියයි කියලා කිව්වම එහෙම එකක් වුණාද? ඒ වගේ එකක් ඒ කියන්නේ. ඉතින් එහෙම එකක් නෑ මේ දැන් උදාහරණයකට කියමු ධම්මික කියලා. මේ හෙට තියෙනවා ෂූටින් කියලා වුණත් ගෙනියන්න පුළුවන්. තේරුණා මගේ හෙට දන්නවා එයා. එයාගේ හෙටත් මම දන්නවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ එහෙම මම කියන්නේ අපි ගොඩක් මේ ප්‍රොඩක්ෂන් කරා ඒ සාකච්ඡා ඒ ගොඩක් තිබුණා මම කියන්නේ එහෙම වුණා පුළුවන් ඒ කියන්නේ මොකද අර මම කියන එක විමුක්ති අර මාව ගත්තෙත් ඒ වගේ තමයි තේරෙනවද එහෙම මේකේ වැඩ කරන්නේ අර දැන් සමහර වෙලාවට අපි දන්නවා හොලිවුඩ් වැඩ එහෙම වෙනවා කියන්නේ කැමරාමන් හම්බෙන්නේ සමහර වෙලාවට මම කියන්නේ මේ සාමාන්‍ය ඇවරේජ් වැඩවල සෙට් එකේද වෙන්න පුළුවන් ඒකට එයා ya ini mau kado university ke kila kiuhama pidan noni pira deni kati kohomata koloma kati kohomata kila pidan noni ya warden pura kati ya japura da enang anne wage ekak ya ara university ke ya enang ya anne wage ehema enawa set walta me ude ham wenne hamela ehema karana wedak tiyenawa honda weda wenna puluwan namuth production ne mewa harida ehema wenawa ඒක ඉතින් nah sama harak lah, udah nah hamda gama, mata ya ke palawin film ke, dena kote mama citrapati kalla ne, mama citrapati kalla beda kalla ne, hari itu, bohong sulu kipe ke beda kalla di no, namut, amne itu nanti no kane ikan එහෙම ඒ කාලේ චිත්‍රපටියක් දෙන්නේ නැහැ අලුත් එක්ක. මොකද නෙගටිව් නේ. මේක කාටවත් පේන්නේ නැහැ නේ. දැන් ඒ කාලේ මේක පේන්නේ උදාහරණ කරලා සුළඟිනු පිණිස පවා ඩිරෙක්ටර්ට මොනිටරයක් තිබුණේ නැහැ. මේ මගේ සඳයි සුළඟිනු පිණිස සුළං කිරිල්ලි සෝමයාගේ සූර්යරණ කුසපබ්බා කුසපබ්බාගේ තිබ්බද මං කියන්නේ එහෙම ඔය ගොඩාක් චිත්‍රපට බෙනට් අයියාගේ අස්වැසුම එහෙම ගොඩාක් මොනිටරයක්වත් නැහැ. හරි. ඒතර ඩිරෙක්ටර් කොහොමද දැන් අද කාලේ ළමයෙකුට එහෙම මොනිටරයක් නැහැ කියන එක ටිකක් හිතන්න බෑ මං කියන්නේ. ඒක නරකයි කියලා. නරකයි කියන්නේ ඉතින් එහෙම ඕනේ. ඒක ඉතින් තරහ තත්ත්වේ නම් මොනිටර එක හවයි කිව්වහම එහෙනම් ඒ කාට වඩා ගොඩාක් මේක දියුණු වෙන්නේ බෑ. හරිද? මේවලම නෙමෙයි වැඩේ. එතකොට කොහොමද දැන් නාඩිය තමයි වෙන්නේ. ඔව් නාඩිය. ඒ කියන්නේ දැන් අපි දැන් සුලගෙන බින්සේ තියෙනවා මේ හරි ගොඩක් ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ දන්නවා ඒක ඔය ප්‍රංශේ වගේ තැනක ගියාම ඒ සමහරත්ෙන් වලට ගියාම ඒගොල්ලෝ ඇහුවා ඒ කියන්නේ ස්මූත් මෙහෙම ගොඩාක් වෙලා කොහොමද එකට පෑන් මෙහෙම ජර්ක් එකක් නැතුව ඒක කරන්නේ. Ikan ini igolo ehun, igolo ikan cerah ikan igolan teh ikan mana, namun ikan apa? Ikan ini, oga bimukti sekolah iya nih, eh, lewat ini, ya mata produk kita punya kata mai, apa operation nolah, tiada apa di perasnya kini, tiada, jadi perasnya, apa, oga මට මේ මහින්දයත් කිව්වා මහින්දපාල මම පළවෙනි ෆිල්ම් එක කරනකොට මේ චන්න වැඩිය ඔපරේෂන් ගොඩාක් තියාගන්න එපා මේවා පළවෙනි එක නිසා ඔයා මේ සරල ක්‍රමයක් මේවා කරන්න ගොඩාක් මොකද නෙගටිව් අපිට මේක වැරදුනා කියලා ඉල්ලුවාම නේද ඒ වගේ ඒ කියන්නේ යුකේයි දැන් මම දුස්රා වලට එන්න ඕනේ හින්දා දැන් දුස්රා ගැන දැන් අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් දන්නවා හොඳ නළුවරණයක් ගැන කාලයකට පස්සේ ආපු ආරංචියක් තියෙනවා සජිත ඉන්නවා පොඩි කුතුහලයක් තියෙනවා ප්‍රේක්ෂකයාට දැන් ගොඩක් දෙනෙක් දැන් අපි කියලා මම හිතන්නේ දන්නවා මේ තරුණියක් සහ තරුණියක් එකතු වෙලා යම්කිසි පොඩි යන ජර්නි එකක් ගැන කතා බහක් තියෙනවා ඒකම තමයි කතාව තියෙන්නේ දැන් චන්නට මොකද්ද කියන්න ඕනුනේ මේ චිත්‍රපටේ මොකද දැන් දුස්රා කිව්වම දන්නේ මුරලිගේ පන්දුවනේ. ඔව්. මොකද්ද සම්බන්ධය? ඕක ගොඩක් කල් ඉඳලා ඕ මම්මයි ලිව්වේ. හරිද? ඉතින් මේ එක එක චිත්‍රපටිවල කෑලි තියෙනව නැත්තේ නැහැ. හරිද? එහෙම ඉතින් මේ මම ගොඩක් කලාට ඔය මහවැලිය හදන දවස්වල ඒ කියන්නේ උදාහරණයක් ඇටියට වික්ටෝරියා එකේ දිගටම ඉන්න හම්බුනේ නැහැ. සමහරවල් මම හදනකොට මුළු ප්‍රොජෙක්ට් එකම කවර් කරා මම. ඒ කියන්නේ කඳු දෙකක් විතරයි තිබුණේ. එතකොට එක කන්දක් නගින්න නිකන් දවසක් විතර යනවා වත්තු. පස්සේ ඒවා ටිකක් කළා යනකොට ඒවා අඩි 40 විතර පාරවල් වැටිලා එහෙම තරම් ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක අපි කවර් කරා. ඒ වගේ සංවර්ධන ව්‍යාපෘති ගොඩකට වැඩ කරා මම ඔය සමල්ලේවට යනකොට මේ හිටපු පොඩි ළමයි ලොකුත් වෙලා වගේ හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ මේ සමහරක් ඒගොල්ලන්ට ඉඩම් අරවා මේවා ඔය හැමතැනදීම ඕක වෙනවා. ඒක හම්බෙනකොට නැති වුණා. නැති වුණාම මේ එක චරිතයක් දෙකක් නෙමෙයි මේගොල්ලෝ මේ ව්‍යාපෘති එක ළමයි අවතැන් වෙනවා කියන්න බෑ. එහෙම කියන්න බෑ. මේ අපිට හිතත හැකි මේ ව්‍යාපෘති අතර ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ජන ජීවිතය එක්ක බද්ධ වෙනවා එක්ක විසන්දි වෙනවා. මොකක් හරි එහෙම එකක් අපිට හිතත හැකිනේ නේ. අර කියන දැස නිසා කියන ෆිල්ම් එක ලිව්වේ ගුණසේනකල අප්පති මහත්තයා මේ අන්ද මොකක්ද ගෑනු කෙනෙක් දැකලා නුගේ කොට ඉන්නවා. අන්ද ගෑනු තරුණ එයා කෙනෙක් ඒ වගේ එහෙම ඉතින් නේද නේද එහෙම දැක්කම පස්සේ ඒක ලෙස්ට මහත්තයා මල් විකුණන අන්ද කෙනෙක් කළා. තේරුණාද? හිඟන කාන්තාව නෙමෙයි මල් විකුණන එහෙම දැක්කද අන්න ඒ වගේ මේ කතා හැදෙනවා ටිකක්. එහෙම කතා හැදිච්ච ඒවා ගොඩාක් තියෙනවා මගේ. මම දන්න ගොඩක් මගේ අපේ ඔය අධ්‍යක්ෂවරු එහෙම තියෙනවා. ඒක කතා ඔක්කොම එකතු කරාද? මේක පොඩි ඔව් එහෙම ඒ වගේ තමයි කතා හැදෙන්නේ. ඒ කියන්නේ මේ නිකන් හිතේ මේ උදේ නිකන් රැඳිලා උදේ නැගිනකොට හැදිච්ච නෙමෙයි අර වගේ ලොකු ව්‍යාපෘති අරව මේ වස්සේ සැරිසරපු ඉතිහාසයක තමයි මේක මේ ගොඩනැගෙන්නේ. ඉතින් මේකට මම මේක ටිකක් මේ අදහස වගේ තියෙනකොට මේ ඔය ලක්ෂාන් අපේ මේ යාළුවෙක් ඉතින් යාට මම නිෂ්පාදකතුමා එහෙම එතකොට යා ඉතින්කෝ මේ මාත් හරි ආසයි මේකට අපි මේක කරමු කියලා ඉතින් ඒතුව එයා මේක රඟපානවා මේ මම කියන්නේ මේක මේ එහෙම කෙනෙක් ඉන්න බෑ. ඉතින් එයාටත් මේක මේ මොකද එයාත් මේ අවුරුදු 20 විතර ප්‍රංශ ගිහිල්ලා තේරුණා. එයාටත් එහෙම තිබුණා මේ මාරුවක් ලොකු ෂොකින් එකක් මේ ඉතින් ඒක එයාට තේරුණා. ඉතින් එයා මේකට ආස වුණා. හරිද? එහෙම මේ නැත්තම් සමහරක් වෙලාවට මේ කතාවක් කියලා මේක තේරුම් කරන්න නමුත් අර මේ වගේ මද්දකීමක් තිබිච්ච කෙනෙක් හම්බුනාම ලේසි. ඉතින් ඒකෙන් තමයි මේක කෙරුණේ. ඉතින් එයා ටිකක් මේක ඉක්මන් වුණා. මම නැත්තම් ඉතින් එහෙම ලොකු බට මේ නිෂ්පාදකවරු පස්සේ එහෙම ගියෙත් නැහැ. දැන් කුතුහලයේ හොඳටම තියෙන හින්දා දැනගන්න ඕනේ චිත්‍රපටේ කවද දෙන්නේ කියලා. මොකද්ද ප්‍රදර්ශන සැලසුම? ඔව් අපිට ඇත්තම මේක 2019 ෂූට් කරේ. 2019 ෂූට් කරලා මම ෆ්‍රාන්ස් ගියා මේකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් වලට. ෆ්‍රාන්ස් ගියා පෙබරවාරි අන්තිම මාර්තු මට මතක මාර්තු 10 වගේ ගියා. මාර්තු 10 ගියා. මාර්තු 14 ලෝකෙම ලොක් කරා. හරිද? ඊට පස්සේ මාස දෙකමාරක් ලක්ෂාන් එක හිටිය එහෙ එන්න විදිහක් නැතුව. ඒතකොට කොරෝනා මෙහෙත් වහලා එහෙත් වහලා ඉතින් මේ හරි ස්ට්‍රෙස් තුමුත් ඉතින් මේ එයා හිටපු හින්දා ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් මොකද මේ පොන්සේ මට ලොකු සම්බන්ධ ගන්න ටිකක් තියෙනවා. ඉතින් කොහොම එහෙත් එළියට බහින්න බෑනේ. හරි ඉතින් මේ එහෙම ඊට පස්සේ මෙහි ආවම ආයි ලොක්ඩවුන් කීප එකට අහු වුණා. එහෙම මේක මගේ පස්සට ගියා. ඊට පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ඉවර කළා ඉවරලා මේ ඉවර වෙලා දැන් ටික දවසක් දැන් චිත්‍රපටි මතක් වුණා. ඉතින් මේ නැවත අපි මේ අවුරුදු 2020 කොහොම හරි පෙන්වන්න තමයි අපි උත්සාහ කරන්නේ. සහ ඒකම මේ තව ගොඩක් එහෙම හිර වෙච්ච පහුගිය අවුරුදු 3 ඇතුලේ හිර වෙච්ච මේ ෆිල්ම් ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේක කොහොමද ඉතින් එහෙම අභියෝගයකුත් තියෙනවා. ඉතින් දැන් මොනවා හරි කරලා කැමරාත් කරලා අධ්‍යක්ෂණයත් කරලා මොනවා හරි කරා කිව්වොත් නමුත් මේ ප්‍රදර්ශනය කියන එක තමයි මේ චිත්‍රපටය කොල්කටා සිනමා හෝල් එකටත් ගියා. ඔව් යම් ඒක මේ එක්ස්පෝෂර් එකක් චිත්‍රපටය. ඔව් යම් මේ ඒක මේ ආසියානු තරගකාරී මේ අංශයට තමයි ගිහින්. ඉතින් ගොඩාක් හොඳ චිත්‍රපටි තිබුණා. හැබැයි අපේ එකටත් බලපු ගොඩාක් ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා. මේ චිත්‍රපටි පිස්සෝ ඉන්නේ. ඉතින් හරි ආසයි. ඉතින් වෙනකොට මේ ඒගොල්ලෝ මේ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ටිකක් ගොඩක් හොඳ මට්ටමක තිබුණා. ඉතින් හරියම මිනිස්සු මේ කියන්නේ නිකන් මේ හෙටත් හම්බෙලා කතා කරමු වගේ තත්ත්වයකටත් ඉතින් නිකන් එහෙම හොඳ මේ ප්‍රතිචාරයක් තිබුණා. ඒක මේ හරි සතුටුයි. ඒක තමයි අපිට දැන් අපි ප්‍රේක්ෂකයෝ ඒ කල්කටා කට්ටිය වගේමයි කියලා හිතාගෙන තමයි අපි ඉන්නේ. ඉතින් බලනවා අපි කොහොම හරි ඉක්මනට මේක පෙන්නන්න. සාමාන්‍යයෙන් දුස්රා පන්දු කියලා කියන්නේ අර මුරලි දාන රෝට්‍රේක් පන්දුව යන මාර්ගයේ මේ අනිත් පැත්තට තමයි හැරෙන්නේ. ඒක ඔහු ඇඟිලි වලින් කරන හරි විශ්මයජනක වැඩක්නේ. කාලයක් යද්දී ඔය දුස්රාව තහනම් වෙනවා. මොකද මේ වැලමිට සම්බන්ධයෙන් අර වැඩිපුර නමන්න වෙනවා මේ පන්දුව දාන්න. ඒ කියන්නේ හිතන යමක් නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ යමක් සිද්ධ වෙනවා කියන අර්ථය වෙන්න ඕනේ. තප්පරේ මොන පොඩ්ඩක් මේක අනිත් පැත්තට යන්න පුළුවන්. මේ අන්න ඒ වගේ එකක් තමයි ඉතින් මේ කතාවේ තියෙන්නේ. ඉතින් ඒක කිව්වොත් දැන් වැඩක් නැහැ. ඉතින් අවදානින් ඉන්න කියන ආරාධනය විතරයි මේ වෙලාවේ කරන්න පුළුවන්. දුස්ර කතාවත් ඔහොමයි. චන්න දේශප්‍රිය කතාවත් ඔහොමයි. ඉතින් චන්නත් එක්ක කතා කරනවා නම් සෑහෙන දේවල් තියෙනවා. මොකද මේ අත්දැකීම් වල ප්‍රමාණ හැටියට තමයි අපිට අපි මොනවද කතා කරන්නේ කියන එක තීරණය වෙන්නේ. ඉතින් අපි හිතනවා අපි බොහොම සුද්ධ කරලා පෙරලා ගත්තා ඔබ වෙනුවෙන් චන්න දේශප්‍රියව. බොහොම ස්තුතියි ඔය අදහස් ටික බෙදා ගන්න තකහණියක් ආවට. ඔව් බොහොම ස්තුතියි. මම ගොඩක් කල් ඉඳලා මේ කතා කරනවා. ඉතින් මේ අනුසයි මම හිතයි. ඉතින් නමුත් මේ පුළුවන් උනේ සහ මේ දුස්ස ගැන කතා කරන්න තෝරන හන්ද තමයි නිමිත්තක් ඕන හන්ද තමයි පොඩ්ඩක් කල් ගත්තේ. නිමිත්ත තියෙනවා. දුස්රා අවදානෙන් ඉන්න වැඩි විස්තර අපි කියනවා. ඉන්න අවදානෙන් ඉන්න. දුස්සත් එක්ක හමු වෙමු. බොහොම ස්තුතියි. නැවත වරක් බොහොම ස්තුතියි. ඉතින් ලබන සතියේ හමු වෙමු. අපි තවත් කතා බහ කරමු. දැනුවත් වෙමු. සිනමාව නරඹමු. සිනමාව විඳමු. ජය වේවා.